ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාම SL Notes vlog එකේ තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අයියේ මේ කාලය තුල කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්නේ කියන එක. ඉතින් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්නවා කියන එක A level වගේ exam එකකදී ඉතාමත්ම වැදගත්. මොකද set score එකට ඒකේ තියෙන බලපෑම වැඩි. එක සබ්ජෙක්ට් එකක් වැටුනොත් අඩාලුනොත් එහෙම අනිත් සබ්ජෙක්ට් දෙකට අපි දීපු කාලය සහ ශ්‍රමය වැඩක් නැතුව යනවා. අපි කොච්චර එක විෂයකට දක්ෂ වුණත් වැඩක් නෑ අනිකුත් විෂයන් එක්ක ඒක සමබර කරගන්න බැරි වුණොත්. ඒ හින්දා වැදගත්ම කාරණය තමයි ඔය හැමතිස්සෙම ફોકસ කරන්න සබ්ජෙක්ට් තුනම සමාන කරගන්න. ඔය එක විෂයකට හැමතිස්සෙම අවධානය යොමු කරලා ඒ විෂය දක්ෂයෙක් වෙන්නම හදන්න එපා. ඔයාට පුළුවන් විෂයෙන් හොඳ ලකුණක් දාන්න එක වෙනම දෙයක්. නමුත් ඔය හැමතිස්සෙම ඔයාට අපහසු විෂයත් ඒ මට්ටමට ගේන්න උත්සාහ කරන්න. ඉතින් මේ කාලවකවානුවේදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාට අපහසු විෂයට වැඩි කාලයක් දෙන්න සහ ඔයාට ලේසි විෂයන් වලට ඊට සාපේක්ෂව අඩු කාලයක් ලබා දුන්නට කමක් නැහැ. ඉතින් හැමතිස්සෙම ඔයාට යම්කිසි සබ්ජෙක්ට් එකක් අපහසු නම් ඒක අතාරින්න එපා. ඒකට තමයි වැඩිම කාලය දෙන්න ඕනේ සහ ඔයාගේ ප්‍රයොරිටි ලිස්ට් එකේ ඔයා අධ්‍යයනය කරන පිළිවෙල අනුව ප්‍රථම ස්ථානය දෙන්න ඕනේ ඔය ඔයාට අමාරුම විෂයට. ඉතින් ඒ විදිහට අධ්‍යයනය කරන්න සහ ඔයාට අපහසු විෂයේ ප්‍රශ්න හැකියතාක් බලන්න හැකියතාක් ප්‍රශ්න බලන තරමට ඔයාට ඒ විශේෂයේ තුළ හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් බොහෝ වෙලාවට හැම පාඩමකම වගේ වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඉතින් ඔයාට යම්කිසි දෙයක් අවබෝධ කරගන්න ගොඩක් අපහසු නම් ඔයාට පුළුවන් ඒකේ ඉංග්‍රීසි ටර්ම් එක හරි සර්ච් කරලා ඒ YouTube වීඩියෝ එක බලන්න. ඔයාට නොතේරුණත් ඒ දේවල් ඒ රූපමය මතකයෙන් උකහා ගන්න තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ හින්දා හැම තිස්සෙම ඔයාට අමාරුයි කියලා හිතෙන සබ්ජෙක්ට් එකට ප්‍රයොරිටි එක දීලා ප්‍රධානත්වය දීලා ප්‍රමුඛස්ථානය දීලා අධ්‍යයනය කරන්න පටන් ගන්න. ඒ විදිහට කරනකොට ඔයාට මේ විෂය තුලත් ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. තවම කාලය ඇති. කිසිම කෙනෙක් තාම මේ ගේම් එකේ දිනලා නැහැ. ඒ හින්දා හැම තිස්සෙම ඔයාගේ විෂයන් තුන බැලන්ස් කරගෙන ඔයාගේ විෂයන් තුනම එක හා සමාන මට්ටමකට ගේන්න උත්සාහ කරමින් මේ කාලය තුන අධ්‍යයනය කරගන්න ඔයාට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.